අයියෝ, මේ රට ගැන කතා කරලා ඉවරයක් කරන්න බෑ. වෙලා තියෙන විලම්බීතේ, වෙලා කරලා තියෙන විනාශේ, මේ රට හැම පැත්තෙම විනාශ කරලා තියෙන කවුද? දේශපාලඥයෝ. අට්ටුමාරු ක්‍රමයට ආපු දේශපාලඥයෝ මේ රට හැම පැත්තෙම විනාශ කළා. අපේ තියෙන මේ සැනකෙළිය නැත්තම් ක්‍රිකට් ක්‍රීඩාව හැම ජාතියක්ම මේක ආසාවෙන් නරඹනවා, ජයග්‍රහණේ භුක්ති විඳිනවා. අපි පහුගිය කාලවල දැක්කා මේ ක්‍රිකට් ප්‍රයිවට් ලිමිටඩ් නේවා. ක්‍රිකට් කියලා කියන්නේ පෞද්ගලික සමාගමක්, මේ රටේ නෙවෙයි, තව වෙන රටක. එතකොට ඒකේ සභාපතිලා ලේකම්ලා බහණ්ඩාගාර, එතකොට පාර්ලිමේන්තු නියෝජනය කරන ක්‍රීඩා ඇමතිලා ඒක සුද්ධ කරන්න ඕන කියලා අන්තිමට සුද්ධ වෙලා ගියා මිනිස්සයා. ඈ, සුද්ධ වෙලා නෙවෙයි, චුත වෙලාම ගියා මිනිස්සයා. ඊට පස්සේ ඒ වෙනුවට ආදේශකෙක් පත් කෙරුවා. ඈ, ඒ පත් කෙරුවා කියලා දැන් ක්‍රිකට් හරි ගියාද? ක්‍රිකට් තිබ්බටත් වඩා පල්ලෙහැට බැහැලා තියෙන්නේ. ක්‍රීඩකයෝ නෙවෙයි මේකේ වැරද්ද, මේක දේශපාලනීකරණය කරලා තියෙන්නේ මුදල් මත. නද අපි පරදින්න නැති රටක් නැහැ ලෝකේ, හැම රටකටම පරදිනවා අපි. අපි අපි විජයග්‍රහණ භුක්ති විඳු මිනිස්සු. JR ජයවර්ධන කාලේ අස්ගිරියේ තිබුණා ක්‍රිකට් මැච් එකක්, දුලිප් මෙන්ඩිස්ලා හිටපු කාලේ මට මතකයි හැටියට. ඉන්දියාවට ගැහුවා, නිමාඩු දුන්නා දවසක් හෝ දෙකක්. ඔන්න ඒ රටේ නායක වැරදි තිබුණා, JR වැරදි තිබුණා. නමුත් ඒ වෙලාවේ ඒ කටයුත්ත සැමරුවා. අද සුන්නද්දු උලි කළ තියෙන ක්‍රිකට් අලු බවට පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට කෝටි ගණන් සල්ලි ඔක්කොටම බෙදා ගන්නවා. ඒ සමා ප්‍රයිවට් ලිමිටඩ්නේ, ඕන තරම් එයාලට සල්ලි තියෙනවා. දැන් අපිට කියන්න තියෙන්නේ මේ දරුවෝ ටික කිසි වැරද්දක් නැහැ. දැන් එහෙමනම් ඔය පාර්ලිමේන්තුව 225ක් ඉන්නවනේ ආණ්ඩු නියෝජනය කරගෙන. ඉතින් උඹලාවත් ගිහිල්ලා ගහපල්ලා දිනන්න. ඈ, කටින් බතල හිටවන්න නැතුව උඹලා ගිහිල්ලා ගහපල්ලා. දැන් ඇමරිකාව බොහොම ආධුනිකයිනේ, ගහගෙන ගන්න උත්සාහය අවශ්‍යතාවය තියෙනවනම් විනයක්, ඈ කන්ඩිෂන් එකක්, ඩිසිප්ලින් එකක් තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රටේ නැත්තෙම විගණනයක් සහ විනයක්. මේ දෙක හදන් නැතුව, විනයක් සහ විගණනයක් නැතුව මේ රට ක්‍රිකට් නෙවෙයි පුතා, මේ රටම ගොඩ ගන්න බෑ. ඔව්, රටම ගොඩ ගන්න බෑ. දැන් ඔය සභාපතිද සම්මි සිල්වද කවුද ඉන්නේ? සිල්වත් බෝඩ් එකක් ගිහිල්ලා ගහන්න, බෝඩ් එකත් එක ගිහිල්ලා ගහන්න ක්‍රිකට් ප්ලේ ක්‍රිකට් ඈ වින් කරලා එන්න. ඈ, දැන් ඔහෙලා ලොකු කතා කිව්වට බැටින් ෆීල්ඩින් නැහෙනි. ඈ, බෝලින් බැටින් ෆීල්ඩින් නැහැ. එහෙනම් දා ඔයාලට හොඳට බෝලින් බැටින් ෆීල්ඩින් හොඳට පුළුවන්. ඔක්කොම හොරකමට, ඔක්කොම වංචාවට මේ රට විනාශ කරලා දාන්න ඔහෙලා ඔක්කොම එක අහුවෙලා තියෙනවා. ඈ, මේ ප්‍රපාතයට දාන්න ආගමක් නැහැ, ජාතියක් නැහැ, රටක් නැහැ, ඉන්න තැනක් නැති කරලා තියෙන්නේ කවුද? මේ රටේ මේ දේශපාලනය කරපු 48න් පස්සේ බිහි වෙලා හිටපු ඔක්කොම එකයි. තව දෙන්නලු බලය දීපල්ලා, දීලා නැති වෙලා අළු වෙලා මේ ලංකාව සම්පූර්ණ දියලයයි. ඒ දිය වෙන මට්ටමට මේ රටේ පාලකවාද වැඩ කරන්නේ. ඒ හින්දා ක්‍රිකට් එකටත් ඒක තමයි වෙලා තියෙන්නේ.